ඔබතුමාලා ආපහු හිතලා බලන්න ඕන මේ රට ඔබතුමාලා කරපු දේ හරිද කියලා. නිදහස ලබනකොට අපිට විශාල ශක්තියක් තිබිච්ච වාණ්ඩගාරයක් තිබුණායි කියලා අපි හැරෙම කතා කරනවා. මොකද්ද ඒකට කළේ තමුන්නාන්සලා තියල් දෙනාම එකතු වෙලා. තුනෙන් දෙක බලය එනවායි කියෙම දුන්නා තුනෙන් දෙක. මොකද්ද කරුවේ අපිට? හයෙන් පහක බලය දෙනවායි කියලා ඔබතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හයෙන් පහක බලය දුන්නා. අවසානයේ ඉතුරුනේ මොකද්ද අපිට? මෙන්න මේ නිසා තරහ නැතුව ඔබතුමාලත් වෙනස් වෙන්න පටන් ගන්න. අමාර මන්ත්‍රීවරුන පුදුමාකාර අහංකාරය. රටක් ලෙස වැටුණු තැනින් ඉදිරියට පැමිණියද තවමත් රට හමුවේ ඇති අභියෝග අවසන් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ 2023 සනස ජාතික සම්මේලනය අමතමින්. 2023 සනස ජාතික සම්මේලනය අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දිස්ත්‍රික්ක 25ක් ආවරණය කරමින් සනස නායකයින් 5000කට සැලසුම් ලබා දී මැතුළු වැඩසටහන් රැසක් මෙහිදී සිදු වුණා. මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිලනයක්ද පිරිනැමුවා. ගියවුරු දෙකේ කොවිඩ් හා ආර්ථික කඩාවැටීමෙන් පස්සේ බොහෝ දෙනෙක්ගේ ජීවන මාර්ග නැති වුණා. සමහර ව්‍යාපාර වහන්න සිදු වුණා. කෘෂිකර්මයේ දුණත්, කර්මාන්තයේ දුණත් අමාරුවෙන් ජීවත්. දැන් අපි යලිත් ආර්ථිකය සංවර්ධනය කරගෙන යනවා. කෘෂිකර්මය ආරම්භ කරලා තියෙනවා. රැකියා වැඩි වෙනවා. සංචාරකාංශයෙන් ඒත් කඩාවැටුණු ව්‍යාපාර තවමත් තියෙනවා. අපි ඔක්කොම මේ ගමන යන්න ඉවසීමෙන් යන්න තියෙනවා. අපි වැටුනේ තැන ඉඳන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි තාම ගමන අවසන් කළා නැහැ. අපිට ජනවාරි මාසේ ඉඳන් ශ්‍රී ලංකා අවුරුදු දිහා බලලා ක්‍රියාත්මක කරන්න තියෙනවා. අපි ඇත්ත වශයෙන්ම ලෝකේ මධ්‍යම පන්ති ආදායම් තියෙන රටක් හැටියට සැලකුවේ. අද අපි ආපහු අඩු ආදායම් මට්ටමේ රටක් බවට පත් වෙලා දැන් අපේ උත්සාහය ආපහු පහළ මධ්‍යම පන්තියේ ආදායම් තියෙන රටක් බවට පත්. මේ අතරේ මෙම උත්සවය යමතු සනස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දනිය මහතා අවධාරණය කළේ වර්තමානයේ දේශපාලනඥයින් වෙනස් විය යුතු බවයි. අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය කරු ජනාධිපතිතුමනි පාර්ශවකරුව 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඔබතුමා ප්‍රමුඛ දේශපාලඥයා. ඔබතුමාලා ආපහු හිතලා බලන්න ඕන මේ රට ඔබතුමාලා කරපු දේ හරිද කියලා. අපි කවුරුත් අපි පාපෝච්චාරණය කරන්න ඕන. අපි නිදහස ලබනකොට අපිට විශාල ශක්තියක් තිබිච්ච වාණ්ඩගාරයක් තිබුණායි කියලා අපි හැරෙම කතා කරනවා. මොකක්ද ඒකට කළේ තමුන්නාන්සලා තියල් දෙනාම එකතු වෙලා. එතන දේශපාලඥ වෙනස් වෙන්න ඕන. ඔබතුමාලා වෙනසින් හිතන් තවමත් මේ හෑන්ඩ් අවුට් අප්‍රෝච් එකෙන් නම් යන්නේ. කවදාකවත් ඒක කරන්න බෑ. මහජනයා ඉල්ලනවා. ඔබතුමාලා මහජනයා ඉල්ලපු හැම වෙලාවකම මහජනයා සැලකුවා. තුනෙන් දෙක බලය එනවායි කියෙම දුන්නා තුනෙන් දෙක. මොකද්ද කරුවේ අපිට? හයෙන් පහක බලය දෙනවායි කියලා ඔබතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හයෙන් පහක බලය දුන්නා. අවසානයේ ඉතුරුනේ මොකද්ද අපිට? මෙන්න මේ නිසා තරහ නැතුව දේශපාලන නායකයෝ තමයි සංවර්ධනයේ ප්‍රධාන පාර්ශවකරු. ඔබතුමාලත් වෙනස් වෙන්න පටන් ගන්න. සමහර මන්ත්‍රීවරුන පුදුමාකාර අහංකාරය. ඇයි නිහතමානී වෙන්න බැරි? මේ රටේ වටිනාකම් කියලා ජාතියක් තියෙන නායකින්. විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මහතාද සනස මහා සම්මේලනයට එක් වුණා. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ කඩාවැටෙන රට ගොඩනැගීමට නම් ජනතාව සවිබල ගැන්විය යුතු බවයි. අද අපි බරපතල අභියෝග ගැටලු ආර්ථික සමාජීය අනේකවිධ ගැටලු වලට මුහුණ දෙමින් තිබෙන තත්ත්වයක් තුළ UNDP සංවිධානය කියනවා අපේ රට බහුමාන අවදානම් රසකට මුහුණ දෙනවයි කියන කාරණා. ලර්න් ඒෂියා සංගණනෙන් පෙන්නලා දීලා තිබෙනවා දුප්පත් ප්‍රජාව 130 සිට 170 දක්වා වර්ධනය වෙලා තිබෙනවයි කියන කාරණා. අමාරු තැනක ඉන්නේ, අමාරුවේ වැටිලා ඉන්නේ. සරලව කියනනම් බංකොලොත් රටක්. බංකොලොත් භාවෙන් ගොඩ එන්නට 120ම එකහුවෙන්නට, බංකොලොත් භාවෙන් ගොඩ එන්නට රජයත් ප්‍රජාවත් අනෙකුත් බහුවිධ සංවිධාන යම්කිසි ඒකාග්‍රතාවයක් තුළ වැඩපිළිවෙලකට යන්නට ඕන. මෙහිදී විපක්ෂ නායකවරයාටත් සමුරු තිලිනයක් පිරිනමුවා.